நண்பர்களுக்கு பலத்த கரகோஷத்தை கொடுங்கள். காரணம், ஒரு சிங்கள கலைஞருக்காக, ஒரு தமிழ் பேசும் மக்களாக இருந்து தமிழ் பேசும் மக்களுக்காகவே அவர் உண்மையாக கொண்டு இந்த விடயத்தை செய்வது தமிழ் பேசும் மக்களாகி எங்களுக்கு பெருமையாக இருக்கின்றது சாஹிப். அதாவது சிங்கள மக்களும் சிங்கள கலைஞர்களும் செய்ய மறந்ததை நீங்கள் செய்வது நிச்சயமாக பாராட்டத்தக்க ஒரு விடயமாக இருக்கின்றது. அவருடைய கைகளில் அதை ஒப்படைங்கள், நிச்சயமாக பெரிய ஒரு சந்தோஷத்தை அடைவார். எங்கே உங்கள் கரகோஷம்? ඒවගේම අද දවසේදී මේ නිකුත් වුණු මුද්දරය සම්පූර්ණයෙන්ම ඩිසයින් එක සැකසුම මොහු වටින් ඔහුගේ නම තමත් රෝහල ඔබතුමාට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අපි. ලස්සන වැඩක්, ගොඩක් ස්තුතියි. එවගේම ඔබට කියන්න ඕනේ රුපියල් 25ක් වටින විදිහට තමයි මේ මුද්‍රණය නිකුත් කරලා තියෙන්නේ. ඔබට පුළුවන් ඇනවුම් කරන්න මම විස්තර ඔබට ලබා දෙන්නම්. දුරකථනාංකය මොහොමඩ් සාහිර්ම තමයි අමතන්න ඕනේ. 0746232 3894 කියන දුරකථනාංකයට කතා කරොත් කොහොමද මේ මුද්‍රණය ලබා ගන්න කියලා ඔබට අවශ්‍ය කරන මාර්ගය ඔහු කියා දෙන්නේ. හරි, එහෙමනම් අපි සූදානම් වෙන්නේ පඩත පාගලාවා. අපි රංජන අයගෙන් අහම මොකද මම පොඩි කාලෙත් රංජන අයියා රන් සම්මනලේ ජෝඩුව වාගේ කියලා නටනවා. හරි, දැන් මම ටිකක් ලොකුයි නේ, වයසත් එයා දැන් මේ වෙනකොට හොඳ ගේම් ගහලා ඉන්නේ. අයියෝ මොකද රහස? හිත හොඳයි. අයිතාලි කතාව නම් මේ තෝන්දේක පිටිකරන බොහොම සූති. අර මේ නංගි කිව්ව කතාව තමයි ඇත්ත කතාව. ප්‍රශ්න ගොඩක් ඉදිරි. අයියා දෙන මෙසේජ් එක මොකද්ද මේකට? මං කියන්නේ පදින කැන්සල් එක මං හරි කැමති නම් මං හිතන්නේ ඒක හොඳයි. නමුත් මේ ප්‍රොෆෙෂනල් අලුවෙක් ඒක කිව්වට කියන එක වැරදිද වැරදිද අවබෝධ කරගන්න එපා. කියන්නේ මුළු ජීවිත කාලෙම තමුන් කරන වෘත්තියට කැප වෙන්න නම් බාහිර කරදර වලින් තොර වෙන්න. ඔබ මහ ප්‍රාණ වහන්සේත් රාහුලේ උපන්නා බැඳීමක් ඇති වුණා කියලා. එතකොට ඒ බැඳීම අත්හැරලා තමයි අර තප්පේ අර ඉලක්කෙට ගිහින්. ඉතින් කොන්ක්ලූෂන් මෑතකද කියලා තිබුණා ඇහු. විශේෂ ඉම්පොසිබල් බෝ එක අවුරුදු 80 ඇඩ් කරන්න සූදානම් වෙලා ඉන්නේ. ආදරය කරන රජනිකාන්ත මහත්මයා ගැන කිව්වොත් මට සුභාෂ් ලයිබෝබයි අයිති මහත්මයාත් එක්ක අපි ඉදිරිපත් කරලා එයා එක්ක යන්න පුළුවන් වුණා රජනිකාන්ත මහත්මයා ගෙදර. හවුස් ඔපිනල්ුවන් 3-4 දෙනෙක් හම් වුණා. ඒගොල්ලෝගේ ඒ රජනිකාන්ත මහත්මයාගේ තියෙන වෙනස මම තේරුම් ගත්තා. ගෙදර ගිය වෙලේ ඉදි යාර කියලා ඇහුවා. ඊට පස්සේ ශ්‍රී ලංකන් නජිකට කියලා අතුරු වඳුරු රජ මූළු ශාප්පට කියලා එයා මෝරු එකක් දාලා අතින්. ඊට පස්සේ මම සෙල්ෆියක් ගන්න ඕන කිව්වම එයාම කාටවත් දාලා සෙල්ෆි ගත්තා. ඒ සෙල්ෆිය තමයි මේ තියෙන්නේ. ඉතින් හරි ආදරණීය මිනිස්සේ. මම හිතන්නේ අවුරුදු 70 කියද නම් ගියා නේද? 78ක් වෙලා 72ක් වෙලා මේ තනියම ෆිල්ම් එකක් දුවා ගන්න පුළුවන් මිනිහෙක් ඉන්නේ ලෝකේ. මම ෂෝන් කොන්ලට දැම්මයි, ජැක් නිකල්සන්ලා, ලියම් නීසන්ලා මීටර ආඩුයි. මම දන්න හොලිවුඩ් වල මේ වයසේ ඩබල් හීරෝ නැතුව සිංගල් හීරෝ මේ ප්ලැනට් එකේ, මේ ග්‍රහලෝකේ අමිතාබ් බච්චන්ට බෑ තනියම ෆිල්ම් එකක් දුවන්න. තනියම සිංගල් හීරෝ දුවන්න පුළුවන් මේ ප්ලැනට් එකේ එකම මනුස්සය. ඉතින් මම අන්තර්ජාලයට තොරු කරන්නේ බස් කන්ඩක්ටර් කෙනෙක් වෙලා ඉඳලා අද මේ කපුල ඇවිල්ලා ඉන්දියාවේ හයි ස්පීඩ් ඇක්ටර් වෙලා අද මම දැන් ලෝකෙ වැඩිම ෆිල්ම් එක දිනසු ඔෆිස් ගන්න මම. අපි යා බැඳලා නෑ. දැන් දෙන්න මොකද?
سوف نتحدث عن هذا المكان الذي يجعلنا نحن 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 نحن